කොහොමද යාළුවනේ? වැඩි දිනාගේ ඉල්ලීම් පරිදි මෙන්න මේ බ්ලවුස් මෝස්තරය තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. මේක බ්ලවුස් මෝස්තරයක් වගේම ගවුමක් විදිහටත් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. මම මේක නිර්මාණය කරගත්තේ ගවුමක් විදිහට. මම ඔයාලට බ්ලවුස් එක සහ ගවුම යන දෙකම කොහොමද නිර්මාණය කරගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් කියා දෙනවා. අවසාන උන්තෙක් රැඳී ඉන්න මුලින්ම බලමු අපිට මේ සඳහා අවශ්‍ය මිනුම් මොනවද කියලා. උරහිස මිනුම අඟල් 14යි, පපුවට මිනුම අඟල් 36යි, උකුලවට මිනුම අඟල් 40යි, බ්ලවුස් එකේ සම්පූර්ණ උස මම ගත්තේ අඟල් 26ක් විදිහට. අපි බලමු මේක කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. මේක ඔයාලට කෙලින්ම රෙද්ද මතම තියලා ඇඳලා කපන්න පුළුවන්. මුලින්ම උරහිස රේඛාව මේ ආකාරයට ඇඳගන්න. උරහිස රේඛාව මත මූලික කාඩ පළල මගේ අඟල් 3යි. අඟල් 3 මේ ආකාරයට ලකුණු කරනවා. උරහිස මිනුම අඟල් 14යි. 14 දෙකට බෙදුවම අඟල් 7යි. එම රේඛාව මත මේ ආකාරයට අඟල් 7 ලකුණු කරනවා. ඒ වගේම මූලික කර ගැඹුර මගේ අඟල් 3.5යි. මූලික කර මං මේ ආකාරයට ඇඳ ගන්නවා. මෙතන ලක්ෂයේ ඉඳන් පහළට අඟල් 1ක් ලකුණු කරලා උරහිස ඇළ රේඛාව මේ ආකාරයට ඇඳ ගන්න. මෙතන ඉඳන් උරහිස රේඛාවේ ඉඳන් ඉන්පසු මගේ පොයින්ට් උස මගේ පොයින්ට් එක දක්වා උස අඟල් 10.5යි. ඒ 10.5 මේ ආකාරයට මම ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. බ්ලවුස් එකේ සම්පූර්ණ උස මම ගන්නවා අඟල් 26ක් විදිහට. අඟල් 26 මේ ආකාරයට ඇඳ ගන්නවා. දැන් අපි බලමු මේ ඩිසයින් එක කොහොමද නිර්මාණය කරන්නේ කියලා. මෙතන අඟල් 7 කියන ලක්ෂයේ ඉඳන් මේ පැත්තට මම අඟල් 5ක් ලකුණු කරනවා. මගේ අතේ දිග අඟල් 5යි. ඒ අඟල් 5 මෙම ලක්ෂයේ ඉඳන්ම මේ පැත්තට මේ විදිහට ලකුණු කරනවා. අත උස අඟල් 5ක් වන තැනට අත වට වෙන මගේ අඟල් 12ක්. එම අඟල් 12 දෙකට බෙදුවා වෙනවා අඟල් 6යි. මේ සඳහා මම බුරුල විදිහට අඟල් 2ක් එකතු කරනවා. එතකොට මම සම්පූර්ණයෙන් අඟල් 8ක් වෙනවා. එම අඟල් 8 මෙතන ලක්ෂයේ ඉඳන් පහළට මේ පේන ආකාරයට ඇඳ ගන්නවා. මෙතන ඉඳන් මෙම රේඛාව මත මම ලකුණු කරනවා. පපුවට මිනුම මගේ අඟල් 36යි. 36 හතරට බෙදුවාම 9යි. 9ට මම අඟල් භාගයක බුරුලක් එකතු කරනවා. අඟල් 9.5යි. මෙම රේඛාව මත උකුලවට මිනුම අඟල් 40යි. 44ට බෙදලා අඟල් 1ක් බුරුල විදිහට එකතු කරනවා. අඟල් 11යි. ඉන්පසුව මෙතන ලක්ෂයේ ඉඳන් අඟල් 1ක් හෝ 1.5ක් පහළට ලකුණු කරලා අඟල් 1ක් මේ පැත්තට ලකුණු කරලා මේ ආකාරයට හැඩ කරලා ඇඳ ගන්න. ඉන්පසුව මේ ආකාරයට බ්ලවුස් එක නිර්මාණය කරගන්න. මෙතනින් අඟල් භාගයක් ඉහළට ඔසවනවා. ඒ වගේම මෙතන ලක්ෂයේ ඉඳන් මේ පැත්තට අඟල් භාගයක් ලකුණු කරලා මේ ආකාරයට ඇඳ ගන්නවා.
මේ මම මේ කරන විදිහටම ඔයාලා කරගන්න. එතකොට ලස්සනට ඇඳුම නිර්මාණය කරගන්න පුළුවන්. මූලික කරේ ඉඳන් අඟල් එකක් මේ පැත්තට ලකුණු කරනවා. මූලික කර ගැඹුරත් අඟල් එකක් වැඩි කරනවා. අලුත් කර මේ ආකාරයට ඉන්පසුව ඇඳ ගන්නවා. මේ තමයි ඉදිරිපස බ්ලොක් එක. පිටිපස බ්ලොක් කොටසත් මම මේකම කියා දෙන්නම්. ඒක වෙනස් වෙන්නේ කර විතරයි. කර පිටිපස කර ගැඹුරු අඟල් එකහමාරක් විදිහට මම ගන්නවා. අඟල් එකහමාරයි. පර බටන් එහෙම මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට තව මේක හැඩට ගන්න ඕන නම් තව මේ පැත්තට එකතු වෙන බුරුලතාව වැඩි කර ගන්න පුළුවන්. මතක ඇතුව මෙතන ඉඳන් අඟල් එකක් පහතින් හැඩ කරලා ගන්න ඕනි. එතකොට අපිට ලස්සනට හැඩට මේ ඇඳුම නිර්මාණය කර ගන්න පුළුවන්. අපි බලමු දැන් මේකේ ගවුම නිර්මාණය කර ගන්නවා නම් මම ගවුමේ උස ගන්නවා අඟල් 42ක් විදිහට. ඔයාලා කැමති උසක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. අඟල් 42යි. මෙතන ලක්ෂයේ ඉඳන් මේ ආකාරයට කෙලින්ම රේඛාවක් ඇඳ ගන්න. මෙතනින් ගන්නෙ නැහැ. එතකොට අපිට ලස්සනට ඒ ලයින් හැඩය එන්නේ නැහැ. එම නිසා අපි මෙතන හැරෙන ලක්ෂයේ ඉඳන් තමයි රේඛාව අඳින්නේ. පහළ ඉඳන් ඉහළට අඟල් එකහමාරක් හෝ එකක් හෝ එකහමාරක් ලකුණු කරලා මේ ආකාරයට හැඩ කරලා ඇඳ ගන්නවා. ඩිසයින් එකේ ඉහළට යෝක් කොටසක් තියෙනවා. අපි බලමු මේ යෝක් කොටස කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඉදිරිපස සහ පිටිපස දෙපැත්තට මම යෝක් කොටස භාවිතා කරලා තියෙනවා. මෙතන ඉඳන් මම අලුතෙන් ඇඳපු කර පටන් ගන්න තැන ඉඳන් අඟල් 3ක් පහළට ලකුණු කරන්න. අඟල් 3යි. ඉන්පසුව මේ ආකාරයට රේඛාවක් ඇඳ ගන්න. අපි බලමු දැන් මේ බ්ලොක් කොටස් කොහොමද කපාගන්නේ කියලා. මතක ඇතුවලා රෙද්ද මත කපනකොට මේ පැත්තට අඟල් භාගිකුත් අත්කරට භාගයයි උරහිසට භාගයයි කර සඳහා අඟල් කාලකුත් මැහුම්වාසි තියාගන්න. මම මේක මැහුම්වාසි තියලා නෙමෙයි මේ බ්ලොක් කොටස කපාගන්නේ. මේ පැත්ත නැම්මට ගන්න. මේ තමයි පිටිපස බ්ලොක් කොටස. මෙතනින් අපි කපලා වෙන් කරනවා. මේ පැත්තට අඟල් භාගයයි මේ පැත්තට අඟල් භාගයකුත් තියාගන්න. මෙතන උස අඟල් 8යි. 8 2 16 දහසයයි. අඟල් 16ක් උස, කියන්නේ අඟල් 16ක් දිග. මේකට අඟල් භාගෙ භාගෙ මැහුම් වාසි එකතු වෙන්න ඕනි ඉහලින් සහ පහලින්. එතකොට අඟල් 17ක් උසයි. අඟල් 3ක් පළල. රෙදි කොටස් දෙකක් අපිට අවශ්‍ය වෙනවා අත් දෙක සඳහා. ආකාරයට අත් කොටස මේක අපි මහනකොට මේ විදිහට දෙකට නමලා තමයි මහන්නේ. මං මහනකොට මහන කොටසින් මම මේක මහගන්න ආකාරය කියලා දෙන්නම්. මේ ආකාරයට තමයි ඒ පැත්තෙන් එන්නේ.
අපි මේකේ ඉදිරිපස දැන් මම මේ කපා ගන්නේ තව කොටසක් කපා ගන්නවා ඔයාලට පැහැදිලිව පෙන්වන්න කොහොමද මම කපා ගත යුත්තේ කියලා මතකතුව රෙදි කොටස කපන කොට අඟල් බාහික මැහුම් වාසි එකතු කරන්න මේ තමයි පිටිපස කොටස පිටිපස කොටසට මේ වගේ තව කොටසක් කපා ගන්න ඕනි මේකේ පිටිපස සහ ඉදිරිපස සඳහා කොටස් දෙකක් කපා ගන්න ඕනි දැන් මම මේකෙන් කාර කොටස මේ ආකාරයට කපලා ඉවත් කරනවා මේකටත් මේ වගේ කොටසින් මේ විදිහට තමයි එන්නේ කාර සඳහා පයිපින් අපි පාවිච්චි කරනවා මේ ආකාරයට අපි බලමු මේ ගවුම කොහොමද නැත්නම් බ්ලවුස් එක කොහොමද මසා ගන්නෙ කියලා ඔයාලා කැමති නම් බ්ලවුස් එකක් මසා ගන්න පුළුවන් මම මේ වීඩියෝ එකේ කියා දෙන්නේ මම මැහුවේ ගවුමක් ගවුම මහගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියා දෙන්නම් ඒ ආකාරයට තමයි බ්ලවුස් එකක් මසා ගන්න තියෙන්නේ මේ තමයි මම කපාගත්ත රෙදි කොටස් ටික මේ තමයි ඉදිරිපස සහ පිටිපසේ කොටස් දෙක කන පිටි සහ හොඳ පිට මාරු වෙනට මම මාක් එකක් දාගත්තා මේ තමයි පහල කොටස එකකින් කොටස් දෙකක් තියෙනවා මේ ආකාරයට තමයි අපි මහ ගන්න ඕනි අපි බලමු කොහොමද එකින් එක මහ ගන්නේ කියලා ඉදිරියේදී මේ පිටිපස කොටස දිග හැරියහම් පේන්නේ මේ ආකාරයට මේ ඉදිරිපස කොටස කරවටේට මේ ආකාරයට පයිපින් කරගෙන යන්න ඕනි මේ තමයි අත් කොටස අතට අල්ලන රෙදි කොටස් දෙක අඟල් තුනක් පල්ලට තමයි මම මේ රෙදි කොටස් දෙක අරගෙන තියෙන්නේ අපි දැන් බලමු පයිපින් කොහොමද කරවටේට මසා ගන්න කියලා අඟල් එකහමාරක් පළලට මම පයිපින් කොටස් දෙකක් කපා ගත්තා කරවටේ දිගට අවශ්‍ය දිගට අපි පයිපින් කොටස් අර ගන්න ඕනි මේ ආකාරයට කොටස රෙදි කොටස දෙකට නමලා කරවටේට මසාගෙන යන්න මේ පේන ආකාරයට මේ ආකාරයට මහලා ඉන්පසුව කරවටේටම කට්මාක් මේ පේන ආකාරයට දාගෙන යන්න මම මහන ආකාරය අල හොඳට බලාගෙන ඉන්න. එතකොට ආලට වඩාත් පැහැදිලි වෙයි. නැවත හොඳ පිටපැත්තට හරවලා පයිපින් එක හරවටේටම මේ පේන ආකාරයට මසාගෙන යන්න. ඉදිරිපස සහ පිටිපස කොටස් දෙකේම කරවට සඳහා පයිපින් අල්ලන්නේ මේ විදිහට. මේ සඳහා printed රෙදි මීටර එකහමාරකුත් plain රෙදි මීටර භාගිකුත් අවශ්‍ය වෙනවා. ගවුමේ උස අනුව රෙදි printed රෙදි ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් 60 පල්ල හෝ 40 පල්ල ගන්න පුළුවන් බස් සයිස් එක විශාල වෙන්න 60 පල්ල රෙදි අපි ගන්න ඕනි මම දැන් ඉදිරිපස සහ පිටිපස කර වටේටම මේ ආකාරයට පයිපින් කොටස් අල්ලලා අවසන් කරනවා වැඩිපුර තියෙන කොටස් මේ පේන ආකාරයට කපලා ඉවත් කරන්න ඉදිරිපස සහ පිටිපස කොටස් දෙකේ මේ ආකාරයට කපලා ඉවත් කරන්න ඉන්පසු පහල කොටස් දෙක සමග යෝග කොටස සම්බන්ධ කරගන්න තමයි තියෙන්නේ මේ තමයි රෙදි කොටස් දෙක ඒකෙන් එක රෙදි කොටසක් අරගෙන මේ පේන ආකාරයට ඉදිරිපස යෝග කොටස අරගෙන තියාගන්න හොඳ පිටට හොඳ පිට සිටිනසේ තියාගන්න මේ පේන ආකාරයට ඉන්පසුව අඟල් බාහක මැහුම් වාසි මම තියලා තියෙනවා අඟල් බාහක මැහුම් වාසි සිටිනසේ මසාගෙන යන්න මේ ආකාරයටම තමයි පිටිපස පළුවත් එකින් එක සම්බන්ධ කරන්නේ බ්ලවුස් කොටස මසා ගන්නකොටත් මේ ආකාරයටම තමයි
අපිට මහ ගන්න තියෙන්නේ වෙනස තියෙන්නේ බ්ලවුස් කොටස බ්ලවුස් එක ගවුමට වැඩිය උසින් අඩු එක විතරයි. දැන් මම මේ පිටිපස කොටස යෝක් කොටස මසා ගන්නේ. යෝක් කොටස් දෙක මසලා මම හොඳට ඕලොක් කර ගන්නවා. මේ තමයි ඕලොක් කරාට පසුව පේන ආකාරය. ඉන් පස්සේ උරහිස එකින් එකට තියලා උරහිස අඟල් භාගෙ මහමුවාසි සහිතව මසාගෙන යන්න. මේ ආකාරයට තමයි උරහිස මහගන්නේ. දෙපැත්ත මේ ආකාරයට අඟල් භාගෙ මහමුවාසි සහිතව මසා ගන්න. ඉන් පසුව උරහිසත් හොඳට ඕලොක් කරන්න. කර හරියෙන් උරහිස පිටුපසට හරවලා ටැක් කරන්න. එතකොට හොඳට නීට් එකට අපිට මහා ගන්න පුළුවන්. දෙපැත්තේ මෙහෙමයි මේ පේන ආකාරයට හරවලා හොඳට ටැක් කර ගන්න. දැන් අපි අතේ පාටිය අල්ල ගන්න තමයි හදන්නේ. අඟල් තුනක් පළල රෙදි කොටස් දෙකක් අරගෙන මේ පේනාකාර දෙකට නමලා කන පිට පැත්තේ අඟල් බායක මැහුම්වාසි තියාගෙන මසා ගන්න. අත් කොටස් දෙකම මේ ආකාරයට තමයි මහගන්නේ. මේ ආකාරයට මහලා නැවත අනිත් හොඳ පිට පැත්තට හරවලා මසාගෙන යන්න. අපි පයිපින් අල්ලගත්ත විදිහටම තමයි අත් කොටසත් මේ ආකාරයට මහගන්නේ. අත් කොටස් දෙකම ඒ විදිහට මහගෙන ඉවරුණාට පස්සේ අපිට තියෙන්නේ අංශ දෙක මසා ගන්න. මම මහන විදිහ වල හොඳට බලාගෙන ඉන්න. මම මේ කියා දීපු වීඩියෝව, ඒ කියන්නේ මම මේ කියා දීපු පාඩම වලට ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් මාව subscribe කරන්න, like කරන්න, යාළුවෝ අතර share කරගන්න. තවත් ගොඩක් ලස්සන design වලට කියා දෙන්න මම අදහස් කරගෙන ඉන්නවා. දැන් මම අනිත් අතත් මහගෙන ඉවරයි. දැන් ඒ ආකාරයට මහගෙන ඉවරනාට පස්සේ වැඩි කොටස් මේ පේන ආකාරයට කපලා ඉවත් කරලා අංශ දෙක මසා ගන්න. මේක හරිම ලස්සන මොස්තරයක්. ඔයාලත් මහලා ඇඳලා බලන්න. හරිම සරල ඇඳුම් මොස්තරයක්. ඒ වගේම ඇඟට සැහැල්ලුයි. ඇඳහම හරිම සැහැල්ලුයි. මම මේ සඳහා භාවිතා කරේ කොටන් රෙදි. මේ සඳහා විස්කෝස් වගේ කොටන් වගේ රෙදි ගොඩක් භාවිතා කරන්න පුළුවන්. දැන් මම අංශ දෙකම මහගෙන ඉවරයි. අංශ දෙක මහගෙන ඉවරනාට පස්සේ අංශ දෙක හොඳින් ඕලොක් කරන්න. අංශ ඔලොක් කරාට පස්සේ දැන් අපිට අවසානට ඉතුරුලා තියෙන්නේ පහළ වාටිය මසාගෙන යන්න. වාටිය වටේත් මම ඕලොක් කරලා තියෙන්නේ. ඕලොක් කරලා මහනවා නම් එකපාරක් නමල මැව්වහම ඇති. ඔයාලා ඕලොක් කරන්නේ නැතිව මහනවා නම් වාටිය දෙපාරක් මහන්න. මේ විදිහටම වාටිය වටේටම මසාගෙන යන්න. ඔයත් ඔයාගේ ඇඟේ මිනුමට මේ ආකාරයටම ගවුමක් මහලා
හැඩ බලන්න. මේ වගේම වටිනා වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. බයි.